අද අපි මේ ඇවිල්ලා ඉන්නේ හෝඩන් තැන්න ජාතික වන උද්‍යානයේ පට්ටිපොළ පිවිසුමට. උදේ 6ට තමා මේ වන උද්‍යානය සංචාරකයන්ට විවෘත වෙන්නේ. ගුඩ් මෝනිින් යාලුවනේ, අපි අද ආව හෝටන් තැන්නට. හෝටන් තැන්න දැමවෙලා 6යි. මෙන්න මේ වගේ තමයි ඉර තාම ඒගෙන එන්න හිඳ වටේ අමුතුම ලස්සනක් තියෙන්නේ. මේ ගොඩක් බලාකුරුත් තියෙනවා. ඉතින් දවල් එද්දි ඉරේලිය වැටේ කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අද ගිහිල්ලා බලමු හෝටන් තැන්නේ ඉන්න සම්මරල්ලු කවුද කියලා. දැන් අපි මේ ඉන්නේ ඇඩම්ස් පීක් වියූ පොයින්ට් එකේ. හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පිහිටලා තියෙන්නේ මධ්‍යම පළාතේ. ඒ වගේම මුහුදු මට්ටමේ ඉඳලා උස මීටර් 1500කට වඩා ඉහළින් තමා මේ වනෝද්‍යානය පිහිටලා තියෙන්නේ. දේශගුණික කලාප වලින් තෙත් කලාපයට තමා මේ වනෝද්‍යානය අයිති වෙන්නේ. ඒ වගේම තෙත් පතන තණබිම් මේ වනෝද්‍යානය පුරාම පැතිරී තියෙනවා. ගෝනුන් මේ වනෝද්‍යානයේ බොහොම සුලභව දකින්න පුළුවන් සත්වයෙක්. හෝටන් තැන්නේ දැන් මේදි ඔන්න ඉරේගෙන ඉන්නේ. දැන් අපි මෙතනින් යන්න යන්නේ. දැන් මේ ගේට් එක ගාව ඉන්නේ. මෙතනින් ගිහිල්ලා අපි දැන් ප්‍රධාන වශයෙන් බලන්න ටාගට් කරන් ඉන්නේ ග්‍රීන් සිල්ල. දැන් කියන සමුල්ලේ අද හොයාගන්න පුළුවන් ඉදි කියලා. මොකද ගිසති ග්‍රීන් සිල්ල ලයින්ස්ගේ ලගේ රෙකෝඩ් එකක් තිබ්බා. ඉතින් අපි ගිහිල්ලා බලමු අද අපි ග්‍රීන් සිල්ල ලයින් හොයාගන්න හම්බෙයිද කියලා. ඔන්න දැන් අපි හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය ගේට්ටකින් ඇතුළට ඇවිල්ලා දැන් යන්න හදන ට්‍රේල් එක. අපි අද ආවේ මායි වසන්තක්කයි සහනයියයි. ඉතින් මේ දැන් මෙතනින් අර පොලිතින් බෑග් සේරම ගෙනපු ටුවරිස්ලාගේ පවා සේරම අයින් කරලා යන්නේ හරිම හොඳ වැඩ. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු වීරගිරියත් හොඳටම වැටිගෙනවා. බලමු අද අපිට සමනල් විශේෂ කීයක් බලාගන්න පුළුවන් වේද කියලා. ඉතින් අද මේ ගමනේ ප්‍රධානම අරමුණ ග්‍රීන් සිල්ල ලයින් කියන ලයිසනඩිය ෆැමිලියකට අයිති වෙන ගොඩක් දුර්ලභ සමනලය දැක බලාගන්න එක. මොකද මීට දින කීපයකට උඩදී කසුන් ගෝණගල මල්ලි මේ ග්‍රීන් සිල්ල ලයින් සමනලය හෝටන් තැන්න ජාතික වන උද්‍යානයේ ලෝකාන්තයේ සමීපයේදී වාර්තා කරන්න සමත් වෙලා තිබුණා. ඉතින් අපි ගොඩක් කාලයක් තිස්සේ ආසාවෙන් බලන් හිටියා මේ සමනලය අපිට දැක බලාගන්න ලැබෙයිද කියලා. ඉතින් දැන් මේ යන්නේ අපිට ඒ අවස්ථාව උදා වෙයිද කියලා බලන්න. ඉතින් මේ සමනලය ගත්තොත් මේ සමනලය ඇත්තටම ගොඩක් වැදගත් වෙන්නේ මේ සමනලය 1896 පූඩලුව ප්‍රදේශයේ මුලින්ම මේ සමනලයගේ නිදර්ශකයකින් වාර්තා කරාට පස්සේ ඊට පස්සේ වාර්තා කරන්න හම්බෙලා තිබුණේ 2008 වර්ෂයේ. කියන්නේ අවුරුදු 100කටත් වඩා කාලයක් ගත වුණාට පස්සේ තමයි මේ සමනලය ගැන ආයේ වාර්තා කරන්න ලැබිලා තියෙන්නේ. ඒකත් හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයම තමයි. ඊට පස්සේ 2012 මේ ඒ පළවෙනිට 2008 වාර්තා කරපු ස්ථානයේම මේ සමනලයාගේ ජීවන චක්‍රීය අවස්ථා වාර්තා කරන්නත් හම්බෙලා තිබුණා. මේ සමනලයාගේ ගෑනු සතා බිත්තර දාලා තිබුණේ ක්‍රෙමටෝගැස්ටර් රොත්නී කියන කුහුඹුව ඉන්න දිර්ලගිය ගස් කණන් වල. ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් මේ සමනලය අපිට දකින්න පුළුවන් වෙන්නේ වාර්තා වෙලා තියෙන්නේ මාර්තු සහ අප්‍රියල් මාසවල පමණයි. ඒ වගේම මේ සමනලයා දැඩි ලෙස වන්දවීමේ අයාමේ තර්ජනයට ලක්වෙච්ච සතෙක් කියලා තමා රතුදත්ත පොත වාර්තා කරලා තියෙන්නේ. අනිත් කාරණේ මේ සමනලයා සාමාන්‍යයෙන් ගොලන්ට දකින්න පුළුවන් වෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 2000ට වඩා උසින් පිහිටි කඳු වල. ඉතින් මේ වගේ කාරණා තමයි නිසා තමයි මේ සමනලයා
ගොඩක් වැදගත් සමනලෙක් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු අපිට මේ සමනලයා දකින්න අවස්ථාව උදා වෙයිද කියලා. අපි දැන් මේ යන්නේ පුංචි ලෝකාන්තයට යන පාරේ. ඉතින් මේ පාර ඔයගලන්ට පේනවා ඇති ගොඩක් දරුණු විදිහටම හොදගෙන ගිහිලා තියෙනවා. ඉතින් සමහර තැන් හරිම අබලන් වෙලා තියෙනවා. ඉතින් ඒ තැන් වලින් යද්දි පොඩ්ඩක් පරිස්සමට යන්න ලැස්සෙන සුළු තැන් තියෙනවා. දැන් මේ ඉස්සරහින් පේන්න තියෙන්නේ පුංචි ලෝකාන්තය. එහෙමත් නැත්නම් මිනි වර්ල්ඩ්ස්ෙන් කියලා හඳුන්වන තැන. ගාවි මෙතෙන්ට අර උදාර ලංකා කියන හෙච්ලු එකේ නේන මේ හෙල හරි ඉඳලා ආපස්සට එනවා මේ හරි මේ අවුව තපින්න. දැන් හොඳටම මෙතන අවුව තියෙන යගේම අද මේ අපි දැන් ඉන්නේ පුංචි ලෝකාන්තේ. හරි අපි දැන් යන්න ඕනේ මේ උදා පාරේ තමයි ග්‍රීන් සිල්ල ලයින් වාර්තා වෙලා තියෙන්නේ. දැන් මේ පුංචි ලෝකාන්තේ අද හොඳටම පැහැදිලිවම පේන පල්ලෙහා හරිම ලස්සනට මේ අද වලාකුළු අහසේ අඩු වින්ද පල්ලෙහා හොඳට පේන දවසක්. මේ ඉන්නේ මෙතන ගොඩක් සුලභව දකින්න පුළුවන් සිලෝන් හෙජ් බ්ලූ කියන ලයිසන ඩේ ෆැමිලිගේ සමනලයා. ඒ වගේම මේ දකින්නේ මෙයාලගේ තටු විවෘත කරපුවාම පේන විදිය. දැන් අපි මේ පුංචි ලෝකාන්තේ උඩහට පාරේ යන්නේ මේ වර්ල්ඩ්ස් එන් එක. මේ පාරේ මේ ඇත්තටම යන්නේ අයිනේ යන්නේ ටික ඉඳ පරිස්සමට යන්න ඕන. මේ පාරේ යද්දි ඉතින් මේ පාරේ තමයි දැකලා තිබුණේ. ඉතින් අපි ගිහිල්ලා බලමු ආය අපිට වාසනාවක් තියෙද කියලා බලන්න සතාව. මෙයින්නේ ශ්‍රී ලංකාවට ආවේනික හෙජ් හොපර් කියන හෙස්පිරිඩේ ෆැමිලියකට අයිති වන සමනලයා. ඒ වගේම මේ දකින්නේ ඒ සමනලයා තටු විවෘත කරගෙන ඉන්න අවස්ථාව. අද හොඳට පැහැදිලි දවසක් හින්දා මේ පල්ලෙහා හොඳට පේනවා. මේ ප්‍රපාතයේ පල්ලෙහා තියෙන නිවාස පවා ඉතාම පැහැදිලිව අපිට එදා දකින්න පුළුවන්කමක් ලැබුණා. අතරමගදිම උදේ ආහාරයත් ලබා ගත්තා. මෙන්න මේ වගේ හැබිටට් එක තමයි ග්‍රීන් සිල්ල ලයින් කියන සමනලයා මේ ඕටන් තැන්නේ වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් උස එන එලිවේෂන් එක ගොඩක් ඉහළයි මේ හරි. ඉතින් එච්චර උඩකින් ඉන්න සිල්ල ලයින්ස් ලගින් ඉන්නේ මේ ග්‍රීන් සිල්ල ලයින්ස් තමයි. අපි දැන් ලෝකාන්තේ එතන මුදුනට ඇවිල්ලා ඉන්නේ. එතන අපිට ඉන්දියන් ප්‍රිටරි ඊට පස්සේ සිලෝන් ටයිගර් කියන එන්ඩමික් සමනලයා ඒ වගේම හෙජ් බ්ලූස්ලා ඒ දෙන්නම එන්ඩමික් සිලෝන් සිංහලිස් දෙන්නම එන්ඩමික් හෙජ් බ්ලූස්ලා මේ මෙතන දකින්න ලැබුණා. මේ ඇත්තට වැල් පේ නැත්තේ මේ අද හොඳ ඉරී වැටෙන හොඳ පැහැදිලි දවසක්. මේ මෙතනදී ත්‍රී බ්‍රවුන්ස් කෙනෙක් දැක්ක හැබැයි ඇත්තටම ඒ ත්‍රී බ්‍රවුන් කොයි ත්‍රී බ්‍රවුන්ද කියලා හොයාගන්න බැරි ගියා. ගොඩක් වෙලාවට සිලෝන් ත්‍රී බ්‍රවුන් කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඉන්නේ ශ්‍රී ලංකාවට ආවේනික සිලෝන් ටයිගර් කියන නිම්ෆාලිඩිය ෆැමිලියේ සමනලයා. ඒ වගේම මේගොල්ලෝ දකින්නේ නිම්ෆාලිඩිය ෆැමිලියේම ඉන්දියන් ප්‍රිටරි කියන සමනලයා. මේ පීරිඩිය ෆැමිලියකට අයිති වෙන
ඩාක් වොන්ඩර සමනලෙයි. අද වසන්තක්කනන් අද ආපු ගමනේ ග්‍රීන් සිල්ල ලයින්ගේ ෆොටෝ එකක් ගහගන්න හම්බ වෙලා තිබුණා. මේ ග්‍රීන් සිල්ල අකේ ඔකෙන් බලන්න. අකේ ආන් අර මේ සුදු පාටලා තියෙන මල් තියෙන්නේ. ආන් එතනකෙක් එහෙම බලන්න මොකද කියලා. මේ අක්කා zoom lens එකෙන් ඇද්දියා හොඳ තටු ඇරපු ෆොටෝස් වි. මේ මෙහන්න. ආයි එක ක්ලෝසින් එක තමයි ගහලා තිබුණේ සතා ග්‍රීන් සිල් ලයින් ගොඩක් දුරව වෙන්නේ. ඔපෙනින් එක ගහලා තිබුණේ අක්කා. ඔපෙනින් ගහලා තිබුණා. වෙරි රියා සමනලේ කිලි. හරි සතුරේ තාම හැබැයි අපිට දැක්කේ නෑ. අපි පල්ලෙහා ඉදදී අක්කා ෆොටෝස් අරන් තිබුණේ. මෙන්න මෙතන තමයි ඉඳලා තිබුණේ. මෙන්න මේ වගේ හැබිටට් එක තමයි ග්‍රීන් සිල් ලයින් ඉඳලා තිබුණේ. බලමු. අපිත් ඔයාලා බලමු. මේ ඔයගොල්ලෝ දකින්නේ වසන්තක්ක දැන් ගත්තු ග්‍රීන් සිල්ල ලයින්ගේ ක්ලෝස් වින් එක සහ ග්‍රීන් සිල්ල ලයින්ගේ ඕපන් වින්ස් ෆොටෝස් දෙක. මම ඔයාලට කලින් කිව්වා මේ සමනලයා ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2000ට වඩා උසින් වැඩි ප්‍රදේශවලක. ඉතින් ඔයාලට පේන ඇති දැන් අපි ඉන්නේ කොච්චර උසකින්ද කියන එක. වෙලාව උදේ 10 වගේ වෙද්දී ලෝකාන්තයේ කිට්ටුවම තියෙන ගස් මුදුන්වල වේගින් සමනලෙයි කෙහෙට මෙහෙට යනවා දකින්න ලැබුණා. ඉතින් හොඳින් බලද්දී අපි දැක්කා ඒ ඉන්නේ අපි මෙච්චර වෙලාවක් හොයපු ග්‍රීන් සිල් ලයින් කියන සමනලෙයා. ඉතින් ටිකක් වෙලාව යද්දී මේ සමනලෙයා පල්ලෙහා අතුවලටත් වහන්න පටන් ගත්ත විදිහ අපිට මෙයාගේ තරමක් හොඳ ඡායාරූප කිහිපයක් ලබා ගන්න ලැබුණා. නමුත් මේ සමනලෙයා ගොඩාක් වෙලා එකම තැන මේ ගස් වල මුදුන්වල ඉන්නවා දකින්න පුළුවන් වුණා. මේ සමනලයා ඉරේ එළියට තටු විවෘත කරගෙන අවුව තපිමින් තමයි ඉන්නේ. මොකද මෙහි සීත දේශගුණයේ හින්දා මෙයා නිතර එයාගේ තටු වේලමින් තමයි හිටියේ. ඉතින් හරිම සතුටක් දැනෙනවා මේ අවස්ථාවේ. මෙතනදී අපිට කෝනේලියන් කියන ලයිසනඩේ ෆැමිලි එකේ පිරිමි සමනලෙක් අවුව තපිනවත් දකින්න ලැබුණා. දැන් මේ වෙලාවේ මේ වර්ල්ඩ්ස් එන්ඩ් එකෙන් ලෝකාන්තයේ આવට මේ තද මීදුමත් තියෙනවා. මේ පල්ලැහෙන් ඒත් ඉර උඩින් පේනවා තියෙනවා. ඒත් දැන් මේ හැරි හොඳරම මීදුමෙන් වැහිගෙන ඉන්නේ. මේ හිඳ සමනලු ටික එකපාරට හැංගිලා ගියා. ඉර එළිය වැටෙන හිඳ දැන් ටික ටික ආයේ එනවා එළියට. අයිය ආවා. මේ ආයෙත් මෙතනට මේ මෙතන ගහ උඩට මේ එන මේ හෙජ්ලු එකේ මේ මෙතන ගහ උඩට මේ ඔව් ග්‍රීන් සිල්ල ලයින් කියන සමනලයා අර ගහේ උඩ ඉන්නවා. ඉතින් අද ඇත්තටම අපි ප්‍රධාන අරමුණු විදිහට මෙතනට ආවේ මේ හොන්තැන්න ජාතික වන උද්‍යානයේ මේ ලෝකාන්තයේ හරියට ආවේ ඇත්තටම දුර්ලභ සමනලෙක් ලයිසනඩේ ෆැමිලි එකට අයිති වෙන ග්‍රීන් සිල්ල ලයින් කියන සමනලයා. එයා ලංකාවට ආවෙනික සමනලෙක්. ඒ සමනලයා හොයාගෙන තමයි ආවේ. මොකද ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන්න ඕන කසුන් ගෝනගල මල්ලීට. මොකද මල්ලී දැන් දවස් කීපයකට උඩදී මෙහෙට ආපු වෙලාවේ මේ මොනවාද මේ සතෙක් සමනලෙක් දැකලා තිබුණා. ඊට පස්සේ අපිට ඒ සතා දැකලා තිබුණාට පස්සේ මේ ප්‍රදේශයේ තමයි දැකේ කියලා එයාගෙන් විතරතුරු ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් අපි ආපු ගමන සාර්ථකයි. මොකද අපිට ග්‍රීන් සිල් ලයින් සමනලු කීප දෙනෙක්ම බලා ගන්න හම් වුණා මේ හරියේදී. දැන් නම් ඔයාලට වටේ පේන ඇති මේ ලෝකාන්තයේ මුකුත්ම පේන්නේ නැහැ. සම්පූර්ණම මීදුමින් වැහිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේම සමනලුත් දැන් ඒගොල්ලෝ දැන් ක්‍රියාශීලී නැහැ. ඒගොල්ලෝ දැන් මේ වෙද්දී අතරම දැන් අඳුර වැටලා තියෙන හින්දා ගොඩක් අපි දැක්ක ට්‍රී බ්‍රවුන්ස්ලා ක්‍රියාශීලී වෙලා තියෙනවා. ඉතින් අපි තව පල්හැට දැන් බහින්න යන්නේ. මේ පල්හැට යද්දී තව කවුදිනී කියලා බලමු. මේ රෙඩ් ඇඩ්මිරල් කියන සමනලයා දකින්න ලැබුණා මේ හැරිදී. ඉතින් එහෙනම් පළවෙනි දවස හොටන් තැන්නේ හරිම සාර්ථකව නිම කරන්න ලැබුණා. මොකද අපි බලාපොරොත්තු වෙලා ආපු සමනලයා බලා ගන්න ලැබිච්ච හින්දා. එහෙනම් ඔගොල්ලන්ට සුබ දවසක්.
මේ ඔයාලට උදේ මතක ඇති මේ තමයි මිනි වර්ල්ඩ්ස් එක නැත්නම් පුංචි ලෝකාන්තය කියන එක. මෙතනට අපි උදේදී මේ හරිය වල දකින්න ඇති මේ අපි ෆොටෝස් ගත්තා. මෙතන සිලෝන් හෙජ්ලු කියන සමනලු දකින්න හම්බුණා. හැබැයි දැන් ඔයාලට පේන ඇති ඒ වගේම තමයි මෙතන පල්හැත් ඔයාලට හොඳට පේනුණා. පල්හැ බලද්දී පල්හැ ප්‍රපාතේ ඒකට දැන් කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒක තමයි මේ හෝටන් ප්ලේන්ස් ජාතික වන උද්‍යානයේ තියෙන විශේෂත්වය. දැන් සම්පූර්ණම මිදුමෙන් ඇහිලා තියෙන්නේ. ඒ වගේම අහස වල පේන සම්පූර්ණ මිදුමෙන් ඇහිලා තියෙන. ඒ වගේම මේ හරිය දැන් ඇත්තටම ක්‍රියාශීලීලා දකින්න පුළුවන් ඉන්නේ ඔය ට්‍රී බ්‍රවුන්ස් කියන සමනලු නිපල්ඩේ ෆැමිලි එකටයි තියෙන. ඒගොල්ලෝ නම් එහෙට මෙහෙට ගස් අස්සින් යනවා දකින්න පුළුවන්. ඔව් මේ වෙද්දි වෙලාව 1:05 ඉතින් හිතනවා ඉතින් තාම දවල් තාම ඇත්තටම 1:05 වෙද්දි 1 නෙමේ සෑමනේ 12 මාරිතර වෙන අතරෙම මේහි අඳුර වෙලා මේ විදිහට මීදුමින් වැහිලා ගියා. ඉතින් දැන් ඇත්තටම සමනල්ලුන්ගෙන් අපිට අර දිවා කාලේ ක්‍රියාශීලී වෙන සමනල්ලු ඉරේලියට ක්‍රියාශීලී වෙන සමනල්ලු බාන්තියක් අපහසුයි. දැන් ඒගොල්ලෝ හැංගිලා ඉන්නේ. දැන් බලන්න පුළුවන් ඉන්නේ අඳුරට කැමති අය. දැන් ඔය හෙස්පිරිඩේ ෆැමිලි එකේ ඒ වගේම නිම්ෆාල්ඩේ ෆැමිලි එකටයි දින අඳුරට කැමති සමනල්ලු දැන් මේ විදිහ බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න අපගේ ප්‍රධාන අරමුණ වෙලා තිබිච්ච ග්‍රීන් සිල්වර් ලයින් සමනලු කීප දෙනෙම අපිට දැක ගන්න ලැබුණා. ඒත් ඒ වගේම හොඳ ඡායාරූප ලබා ගන්නත් ලැබුණා. ඉතින් මේ අවස්ථාව අපිට උදා කරලා දුන්නු කසුන් ගෝණගල මලීට ගොඩක් ස්තුතියි. මොකද එයාගේ මේ වටින රෙකෝඩ් එකින්ද වටින නිරීක්ෂණයින්ද තමයි අපටත් මේ සමනලය දැක බලා ගන්න ලැබුණේ. ඉතින් නැවත වාරයක් ඒ මල්ලිට ස්තුතිවන්ත වෙනවා අපිට අපිටත් මේ සමනලය දැක බලා ගන්න අවස්ථාව සලසලා දුන්නට. ඉතින් එහෙනම් ආයෙත් මේ වගේ දුර්ලභ ලස්සන සමනලු හොයාගෙන යන චාරිකාවකින් හමු වෙනකල් ඕගොල්ලන්ට සුබ දවසක්.